කවිය කියන්නේ මොකක්ද නැත්නම් කවිය යනු කීම කියලා ඉතාම කෙටියෙන් මම පැහැදිලි කරලා දෙන්නම්. ඇත්තටම කවියක් කියලා කියන්නේ භාෂාත්මක රසවත් වියමනක්. භාෂාව මුල් කොටගෙන කෙරෙන රසවත් වියමනට කියනවා කවිය කියලා. දැන් විශ්වනාථ කියන විශ්වනාථ කවිරාජ කියන සංස්කෘත කාව්‍ය විචාරකයා කවිය හැඳින්වුවේ මෙහෙම. වාක්‍යං රසාත්මකං කාව්‍යං. කුමරතුගුන් කියනවා රස ඇති වැකිමැය කවි නමින් ගැනෙනුයේ. රස ඇති වැකිමැය කවි නමින් ගැනෙනුයේ. ඒ කියන්නේ රසය තියෙන වාක්‍ය තමයි කවි කියලා කියන්නේ. එතකොට අපි ගම්මු බලන්න ගඟ මුහුදට ගලයි. ඒක කවියක්ද කවියක් නෙමෙයි. ඒක කවියක් කරන්න පුළුවන්. ඒක කවියක් වෙන්නේ සාගර හිමිය සොයා රූබර නදිය ගියා. අන්න කවිය. කවිය කියන්නේ වගේ රසවත් වියමනකට. අපි කියනවා කැලණි ප්‍රදේශයේ කුකුල්ලු රෑට රෑට ගස් උඩට නගිති. කැලණි ප්‍රදේශයේ කුකුල්ලු රෑට රෑට ගස් උඩට නගිති. නමුත් හංස සංදේශ කතුවරයා ඕක කිව්වේ ඔහොම නෙමෙයි. උන්නාන්සේ කිව්වේ මෙහෙමයි, සැමතැන කරන මුනිපුද නරඹන ලෙසට තැන තැන සැවුල් ගණ පැමිණෙති තුරු සිරට. සැමතැන කරන මුනිපුද නරඹන ලෙසට තැන තැන සැවුල් ගණ පැමිණෙති තුරු සිරට. සැමතන්හි කරන කැලණියේ සෑම තැනකම කරන බුද්ධ පූජා බලන්ඩ තැන තැන තන් තැන්වල සැවුල් ගණ කුකුළු සමූහයා ගස් උඩට නගිනවලු. සාමාන්‍යයෙන් කුකුලන් ගස් උඩට නගින එක රාත්‍රියට ගස් උඩ තමා ලගින්නේ. මම මේ කතා කරන්නේ ෆාම් කුකුල්ලු ගැන නෙමෙයි, ගං කුකුල්ලු වලි කුකුල්ලු ගැන. වලි කුකුල්ලු හෝතම්බයින්ගෙන් නරින්ගෙන් බේරෙන්න ගං කුකුල්ලුත් එහෙමයි ගස් උඩ තමා ලගින්නේ. එතකොට රෑට රෑට කුකුල්ලු ගස් උඩට නගිනවා කියලා කිව්වහම ඒක කවියක් වෙන්නේ නැහැ ළමයි. ඒ ස්වාභාවික සංසිද්ධියට වෙනත් අර්ථකථනයක් සැපයීම තමා කවියගේ කාර්යභාරය වෙන්න ඕනේ. ඒ නිසා තමා කවිය කියන්නේ සැම තැන කරන මුනිපුද නරඹන ලෙසට තැන තැන සැවුල් ගණ පැමිණෙති තුරු සිරට. තව උදාහරණයක් ගත්තොත් අපි කියනවා සූර්ය බැස ගියා. සූර්ය බැස ගියා. අර කුමරතුංගුන්ගේ නැලවිල්ල කවුපලේ තියෙනවා උණු වැඩි යයි හිරුගේ රැස් තෙමා නැවත ගෙනෙන ලෙස් ගියේය වැද මුහුදු කුස් පෙනේද ආදර වෙසෙස්. සූර්යාගේ රශ්මිය උණු වැඩි නිසා උණු වැඩි යයි හිරුගේ රැස් තෙමා නැවත ගෙනෙන ලෙස් නැවත තෙමාගෙන එන්ඩ ගියේය වැද මුහුදු කුස්. මුහුදු කුසට වැද ගියා කවුද? සූර්යා. පෙනේද ආදර වෙසෙස්. නැලවිල්ල කියන කවුපෙලේ අම්මා දරුවා නලවනවා. නලවනකොට කියන පළවෙනි කවිය තමා අම්මා කියන්නේ බබාට කොහෙද සූර්යා බැස ගියා කියලා කියන්නේ. සූර්යාගේ රශ්මිය ඔයාගේ නින්දට උණු වැඩි නිසා තෙමාගෙන එන්න ගියා. උණු වැඩියයි හිරුගේ රැස් තෙමා නැවත ගෙනෙන ලෙස් ගියේය වැද මුහුදු කුස් පෙනේද ආදර වෙසෙස්. එනම් ඔබටත් කවියෙක් වෙන්න පුළුවන්. කවියෙක් වෙන්න කළ යුතු දේ තමා ස්වභාවදහමේ පවතින දේවල් වලට වෙනත් අර්ථකථනයක් සපයන්නට ඕන. කටුරොද මඩ වගුරුවල මා නෙල් ඕලු මැණිකගේ මුහුණ දැකුමට පොර කනවාලු. කටුරොද ගම්මානේ මැණිකේ හැඩයි කිව්වට කවියක් වෙන්නේ නැහැ. කටුරොද මඩ වගුරුවල මා නෙල් ඕලු මැණිකගේ මුහුණ දැකුමට පොර කනවාලු. ඔයා ආශ්‍රය කරලා කරලා ඔයත් එක්ක බයිස්කෝප් බලලා බලලා ඔයත් එක්ක උද්‍යාන ගානේ ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට අඩව් කස්තිරන් අල්ලලා අල්ලලා දැන් ඔයාව අතහැර දාලා යන්න බෑ ඩාලින්. ඔක කවියක් වෙන්නේ නෑනේ ළමයිනේ. ඔක කවියක් වෙන්නේ අර මහින්ද දිසානායක කවියක් ලියලා තියෙනවා. වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බැහැ මට මියු ලැසියෝ ඔබ ළඟින්.
කොහොමද කුරුල්ලෝ වී පැදුරෙන් ඉගිරිලා යන්නේ? වී පැදුරෙන් කුරුල්ලා ඉගිරිලා යන්නේ කාලා 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 ඔක්කාරෙ එන්න එනකොට. එතකොට අර මං කියපු එකද ලස්සන මේකද ලස්සන මං කිවි වත් එක්ක ඇසුරු කරලා කරලා වත් එක බයිස්කෝප් බලලා බලලා මල් වතු ගානේ ගිහිල්ලා ගිහිල්ලා කෝලං සොකරි නාඩගම් නටලා නටලා දැන් ඔයාව අතහැර දාලා යන්න බෑ රත්තරන්. ඒ කියපු එක ලස්සනට කියනවා අර මං කියපු එයි. මං කියපු අර ගී පාටෙන් බොහොම ජයට ඒක කියවෙනවා. එහෙනම් ඔබටත් කවියෙක් වෙන්න පුළුවන්. කවියෙක් වෙන්න තියෙන්න ඕනේ ඔබ දකින දේ වෙනත් විදිහකට කියාපාන්න උත්සාහ කරන්න.